ආයෝජන කලාපයේ පිහිට වූ ද්‍රව්‍යමය ලෙස නිපදවන ඖෂධ නිෂ්පාදනාකාරය වන යාඩින් ලැබෝරටරිස් විවෘත කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. මෙරට පිහිට වූ ප්‍රථම ජීවාණුහරණ ඖෂධ නිෂ්පාදනාකාරයද මෙයයි. අතිනවීන පහසුකම් වලින් මෙම රසායනාගාරය සමන්විතයි. ශ්‍රී ලාංකික ජනතාවට අවශ්‍ය ඖෂධ ලබා දීමේ ප්‍රමුඛ අරමුණින් මෙම රසායනාගාරය පිහිටවා තිබෙනවා. මේක ආරම්භ වුණේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති හැටියටත් මම අගමැති හැටියටත් හිටපු අවස්ථාවේදී මට මතකයි රාජ්‍ය සේනාරත්න ඇමතිතුමා ලංකාවේ මේ නිෂ්පාදන ආරම්භ කරන්න උවමනයි කියලා ගෙනිච්ච ඒ වැඩසටහනයි ව්‍යාපාරය මේ අපේ යහපාලන ආණ්ඩුවේ එක ප්‍රතිපලයක් ඇත්ත වශයෙන්ම අපි නිශ්ශබ්ද වැඩ කරේ ඒ නිශ්ශබ්ද වැඩ කරා ඒත් අපි අතර තියෙන වාද විවාද ප්‍රසිද්ධිය කරා ඒ නිසා වැඩ කටයුතු යට ගිහින් අපි කරපු වාද විවාද ඉදිරියට ආවා ඊට පස්සේ මේ ආණ්ඩුව මාරු වුණා අලුත් ආණ්ඩුවක් ආවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ ඒ ආණ්ඩුවේ මේ වැඩ කටයුතු නැවැත්තුවේ නැහැ සාමාන්‍යයෙන් ආණ්ඩුව මාරු වෙනකොට අනික් ආණ්ඩුවේ තියෙන වැඩ කටයුතු ඔක්කොම නවත්තනවා ඒත් මේ අවස්ථාවේදී ඒක නැවැත්තුවේ නැහැ ඉතින් අද ඊට පස්සේ මම ජනාධිපති වෙලා අද ඇවිල්ලා මේක විවෘත කරන අපි ඔක්කොම එක ජාති ප්‍රතිපත්තියක ඉන්න ඕනේ. එදිනෙදා අපිට පුළුවන් වාද විවාද කරන්න. ඒ ජාතික ප්‍රතිපත්තියක් අපි හදන්න ඕනේ. අවුරුදු 10කට 15කට 20කට. ඒ ජාතික ප්‍රතිපත්තිය යන ඉදිරියට යනවා නම් කිසි විටක අපි අසාර්ථක වෙන්නේ නැහැ. අපි ආණ්ඩුවෙන් ආණ්ඩුවට ප්‍රතිපත්ති වෙනස් කරා. ආණ්ඩුව ඇතුළේ ඇමතිවරු වෙනස් වෙනකොටත් ප්‍රතිපත්ති වෙනස් කරා. ඉතින් තව කොහොමද අපි රට දියුණු වෙන්නේ? අලුතෙන් කරනවා කියන්නේ තියෙන එක වෙනස් කරලා අලුතේ කරන එක. ඒක වැරදි. අපේ ආර්ථික රාමුව රඳා පවතින්නේ දේශපාලන රාමුවේ ස්ථාවරභාවය උඩ. ස්ථාවර දේශපාලන ක්‍රමයක් ඇති කරන්න බැරි නම් දුක් විඳින්නේ රටේ ජනතාව. මේ සියල්ල මේ ඉන්න නිසා මම එකක් කියන්න ඕනේ. අපි ඔක්කොම ජාතික රාමුවක් අනුව වැඩ කරමු. ඒකට ආණ්ඩු මාරු වෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මේ අතර උත්සවයේ ඇමතු අමාත්‍ය කෙලිය රමුක්වැල්ල මහතා කියා සිටියේ විදේශයන්ට ඇදී යන විශාල මුදලක් මේ තුලින් රට තුල ඉතිරි කර ගැනීමට හැකිවන බවයි. රිනවුන්ඩ් ප්‍රොෆෙසර් සෙනක බිබලේ was a pioneer in empowering the local production pharmaceutical products සේනක බිබිල මහත්තයාගේ ප්‍රතිපත්තිය උනේ ෆාමසි නිෂ්පාදන පිටරටය වීම. අද යාඩින් ආයතනය කරන්නේ තේ කාර්යයයි. පහුගිය කොවිඩ් කාල සීමාවෙදී ඖෂධ අවශ්‍යතාව තදින් දැනුණා. යාඩින් ආයතනයට අප උපරිම සහයෝගය ලබා දෙනවා. මේ රට මුහුණ දෙන ඩොලර් මුදේ විසඳ ගන්න ඒ තුලින් හැකියාව ලැබෙනවා. මෙවැනි තරුණ ව්‍යවසායකයන්ට අපි අත දිය යුතුයි. Starting with a staff of just 2 in a small office in Norriscan Road We began importing just one pharmaceutical product 2012 වර්ෂයේදී අපි මේ රසායනාගාරය ආරම්භ කළේ සේවකයෝ දෙන්නෙක්ගේ. අද වෙනකොට රසායනාගාර කාර්ය මණ්ඩලයේ 110 දෙනෙක් ඉන්නවා. තාක්ෂණික ශිල්පීන් 20කුත් ඉන්නවා. අති නවීන පහසුකම් වලින් අපේ රසායනාගාරයේ සමන්විතයි. විදේශයන්ට ඇදී යන විශාල මුදලක් ඉතිරි කර ගැනීමට අවස්ථාව සැලසිලා තියෙනවා.